සුබ දවසක් කාල හැමෝටම අද ෆිෂ් කීපින් ඉන් සිංහල කියන කන්සෙප්ට් එක යටතේම එන තවත් අලුත් ටොපික් එකක් යටතේ තමයි කතා කරන්න යන්නේ මෙතනදී මං ගාව තියෙන මං සෙට් අප් කරපු ටැංක්ස් තමයි මං ඔයාලට පෙන්වන්නේ ඉතින් ගොඩක් දෙනෙක් ඉල්ලලා තියෙනවා වීඩියෝස් එතකොට මගේ ටැංක්ස් වල එතකොට මගේ ෆිෂ් රූම් එකේ ඒ වගේ වීඩියෝස් ඉල්ලපු හින්දා ඒ දේ මුලින් ඉඳලා පෙන්වන්න පිළිවෙලට පෙන්වන්න තමයි මං මේ වීඩියෝ වලින් උත්සාහ කරන්නේ එතකොට මේ තියෙන මගේ ඩිස්කස් බයෝටෝප් එක ඇත්තටම කිව්වොත් මේක Amazon වල Amazon ගඟේ ට්‍රිබියුටරි එකක බයෝටෝප් එකක්. ඉතින් බයෝටෝප් කියන කන්සෙප්ට් එක ලංකාවේ ඇයට ටිකක් විතර අලුත් එකක් වෙන්න පුළුවන්. නමුත් මේ වෙද්දිත් ලංකාවේ සැලකිය යුතු පිරිසක් මේ බයෝටෝප් කියන කන්සෙප්ට් එක දන්නවා. ඒ වගේම කීප දෙනෙක් මේ බයෝටෝප්ස් ගොඩක් සාර්ථකව කරලා තියෙනවා. ඉතින් ඒ ගැන අවංකවම සතුටු වෙනවා. මොකද අර මාළු හදන එක අපි හැමදාම එක විදිහකට කරන්න නැතුව අලුත් අලුත් දේවල් හොයාගෙන යන එකෙන් අපේ ලංකාවේ ෆිෂ් කීපින් හොබී එක ගොඩක් දියුණු තත්ත්වයකට එන එක ගැන අපි අවංකවම ආඩම්බර වෙනවා. ඉතින් මේ සෙටප් එක ගත්තොත් එහෙම මේකේ දැනට ඉන්නේ මාළු වර්ග දෙකක්. ඉතින් ඔයාලට පේනවා ඩිස්කස්ලා. ඩිස්කස් කියන්නේ සික්ලිඩ් වර්ගයක්. ඒ වගේම පොදු පිළිගැනීම අනුව හදන්න ටිකක් අමාරුයි කියලා විශ්වාස කරන මාළු වර්ගයක්. ඉතින් මේක අපි හරි කියන්නත් බෑ වැරදි කියන්නත් බෑ. මොකද මේ මාළු හදනවා නම් මෙයාලට ලොකු කෑ එකක් දෙන්න වෙනවා. ඉතින් එහෙම කෑ එකක් නොදී කිසිම මාළුවෙක් හදන්නත් එපා කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. ඉතින් මොකද මාළුවෙක් හදනවා නම් අපිට එයාට අවශ්‍ය දේවල් ටික උපරිමම දෙන්න වෙනවා. ඉතින් ඩිස්කස්ලා ඇරුණාම මේකේ ඉන්නවා කාඩිනල් ටෙට්‍රා කියන මාළු වර්ගය. ඉතාමත් ලස්සන වර්ගයක්. මේන්නේ නියෝන් ටෙට්‍රා නෙවෙයි, මේ කාඩිනල් ටෙට්‍රා. මෙයාගේ පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. නියෝන් ටෙට්‍රා එක බැලුවහම නියෝන් ටෙට්‍රාගේ තියෙන අර ෂයින් එකට වඩා මෙයාලගේ ෂයින් එක වැඩි. ඒ වගේම මෙයාලගේ බඩ පැත්තේ තියෙන රතු පාටත් වැඩියෙන් බලාගන්න පුළුවන් නියෝන් ටෙට්‍රාට වඩා. එතකොට මේකේ මම දාලා තියෙනවා දැනට කාඩිනල් ටෙට්‍රා පයස් 10ක් ඉන්නවා. ඊට අමතරව ඩිස්කස්ලා 6 දෙනෙක් ඉන්නවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයාලා දැකලා තියෙන ඩිස්කස් ටැංක්ස් වලට වැඩිය මේක ටිකක් වෙනස් කියලා ඔයාලට බැලු බැලමට පේනවා ඇති. මොකද සාමාන්‍ය ඩිස්කස් ටැංක් එකක් එක්ක බෙයා බොටම් තියෙන ටැංක් එකක් එහෙම නැත්නම් ප්ලාන්ටඩ් සෙටප් එකක් ලස්සනට සෙටප් කරපු ටැංක් එක තමයි ඩිස්කස්ලා දාන්න හොඳට ක්ලියර් වතුර තියෙන. හැබැයි මේකෙත් ක්ලියර් වතුර තියෙන. හැබැයි ඔයාලට මේකේ වතුර පේනවා ඇති ටිකක් අර ආලගේ වචනෙන් කිව්වොත් මේක කහ ගැහිලා තියෙනවා වගේ. හැබැයි ඇත්තටම මේකේ තියෙන්නේ මේ බ්ලැක් වෝටර් කියන කන්සෙප්ට් එක. මොකද මේ මෙයාලගේ අපි බයෝටොප් එක කියලා හදන්නේ යාලා ස්වභාවික ඉන්න පරිසරය ප්‍රතිනිර්මාණය කරන ප්‍රතිනිර්මාණය කිරීමක්. ඉතින් මෙයාලා ස්වභාවිකව ඉන්න වතුරේ පාට තමයි අපි මේ අරගෙන තියෙන්නේ. ඉතින් ඒ පාට ඇති වෙන්නේ මේ වතුරට වැටෙන එක එක ගස්කොළවල අතු කොළ මල් වගේ දේවල් වල තියෙන කහට වර්ග. එහෙම නැත්නම් මේවට අපි කියනවා ටැනින්ස් කියලා. මේ ටැනින්ස් වතුරට නිදහස් වුණාම තමයි මේ වතුරේ පාට මේ විදිහට කහ පාටට හුරු තැඹිලි පාටක් වගේ ඇති වෙන්නේ. ඉතින් ඒ බ්ලැක් කෝට් ඉෆෙක්ට් එක ගන්න මම මෙතනදී වර්ග කීපයක් පාවිච්චි කරලා තියෙනවා. මූලිකම වලට බලන්න පුළුවන් මේකේ තියෙනවා මේ තේ අතු වේලපු තේ අතු. ඊට අමතරව අපි ගොඩක් අය බ්ලැක් කෝට් හදන ලංකාවේ පාවිච්චි කරන දෙයක් කොට්ටම්බ කොළ, වේලුණ කොට්ටම්බ කොළ. ඊට අමතරව වේලලා පල් කරපු කෙහෙල් කොළ, කෙහෙල් කොළත් පාවිච්චි කරලා තියෙනවා. මේකේ මේ වතුරවල කලයක මේ විදිහට අර තේ පාටට හුරු ටැනින් එකක් ගන්න. ඉතින් එතකොට මේකේ අපි වතුර යට කිසිම ප්ලාන්ට් එකක් යූස් කරලා නැහැ. මොකද මේ මෙයාලගේ හැබිටැට් එකේදී සාමාන්‍යයෙන් ගස් වර්ග තියෙනවා. හැබැයි ඒ ගොඩක් අඩුයි. ඉතින් අර මෙතනදී මම මුකුත්ම ගස් පාවිච්චි කරලා නැහැ. ගස් පාවිච්චි කරලා තියෙන ඔක්කොම වතුර මට්ටමින් ඉහළට එන්න විදිහට තමයි ගස් පාවිච්චි කරලා තියෙන්නේ. පොතෝස් එතකොට ස්පැතිෆයිල මෙහෙම නැත්තම් ලිලි වර්ගයක්. මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ අර වල්ලෙන්තූරියම් කියන වර්ගය. ඒකත් වතුර මට්ටමින් උඩට එන්න තමයි පාවිච්චි කරලා තියෙන්නේ මුල් විතරක් වතුරට හිටින විදිහට. එතකොට මේකේ ඔයාලට බලන්න පුළුවන් මම ගොඩක් අර ඩ්‍රිෆ්ට්වුඩ් පාවිච්චි කරද්දී ලොකු කොටම් පාවිච්චි කරලා නැහැ. ගොඩක් අතු වගේ, කියන්නේ හීන අතු වගේ පාවිච්චි කරලා තියෙන්නේ. මොකද මේක අපි දාලා තියෙන මාළුත් එක්ක යාලට යන්න
ඒ කියන්නේ ටැංකිය හරහා ගමන් කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේකේ ඩ්‍රිෆ්ට් රූට් ටික අපි දාලා තියෙන්නේ. ඉතින් මෙතනදී මේ ටැංකියේ ඉන්න ඩිස්කස් ලයිට් ට්‍රවර්ග. ඉතින් මෙයාලගේ හැඩය ගත්තොත් එහෙම මෙයාලා ගොඩක් පැතලි. ඒ කියන්නේ මහත මාළු නෙවෙයි සාමාන්‍ය ඔය මේ ඔස්කල වගේ. එතකොට කාප්ලයි වගේ මහත මාළු දානවා නම් මේ වගේ හීනි අතු දාන එක ටිකක් භයානකයි. මොකද මෙව මෙයාලගේ ඇඟි ඇනිලා මෙයාලට තුවාල වෙන්න පුළුවන්. නමුත් ඩිස්කස්ලා කියන්නේ සාමාන්‍ය පෙත්තක් වගේ මාළුවෙක්. ඉතින් මෙයාට සාමාන්‍ය මෙයාගේ නැචරල් හැබිටැට් එකේ ඉද්දිත් මෙයා පුරුදු වෙලා ඉන්නේ මේ වගේ අතු වැටිලා තියෙන අතු. එතකොට ඒ වගේ දේවල් අතරින් යන්න තමයි මෙයාගේ ඇඟ හැදිලා තියෙන්නේ. ඉතින් ඒ හැබිටැට් එකට හරියන්න තමයි අපි මේ බයෝටෝප් එක සෙටප් කරලා තියෙන්නේ. එතකොට මේ ටැංකියේ සයිස් එක ගත්තොත් මේක 4x2.5. ඒ කියන්නේ දිග අඩි 4, උස අඩි 2, පළල අඩි 1.5. එතකොට දැන් මේකේ ෆිල්ටර් එක ගත්තොත් එහෙම ෆිල්ටර් එක විදිහට මම යූස් කරලා තියෙනවා ඕවර්හෙඩ් ෆිල්ටර් එකක්. මේක මම සෙටප් කරපු එකක් පවර් හෙඩ් එකට සෙට් කරලා එතනින් උඩට ගිහිල්ලා ඊට පස්සේ ෆිල්ටර් වෙලා ටැංකියටම වැක් කරෙන්න තමයි හදලා තියෙන්නේ. එතකොට වෝටර් චේන්ජස් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් සතියකට සැරයක් වගේ පොඩි වෝටර් චේන්ජ් එකක් මම කරනවා මේකේ. එතකොට මේ මාළුන්ගේ ක්වොලිටි එක ගොඩක් හොඳට තියන්න පුළුවන්. හිමද මෙයාලට පොඩ්ඩක් ඇත්තම් ඒ කියන්නේ වෙදර් කන්ඩිෂන්ස්, එතකොට වෝටර් කන්ඩිෂන්ස් එව්වා වෙනස් වීමත් එක්කලා මෙයාලට ලෙඩ වෙන්න තියෙන අවදානම වැඩි. ඉතින් මම අද කිව්වේ මගේ ඩිස්කස් බයෝටෝප් එක ගැන. ඉතින් මේක සම්බන්ධව ඔයාලට මොන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ අනිත් වීඩියෝස් බලන්න. මුලින්දලා මාළුවෙක් හදන හැටි කියලා දීලා තියෙනවා. එතකොට ඉස්සරහට channel එකත් එක්ක නැදී ඉන්න මගේ තවත් මාළු සම්බන්ධ විස්තර, ඒ වගේම ටැංක්ස් ගැන ඔයාලට දැනගන්න පුළුවන්.